දර්ශනය තුළ ඉතාම වටින දේ තමයි මොකද්ද සිහිය පිහිටව ගන්න එක. ඒ සිහිය පිහිටවන්නට අපි අයින් කළ යුතු ධර්මයන් මැඩවලිය යුතු ධර්මයන් පහක් තියෙනවා. ඒ පහ තමයි මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන අංග පහ. දැන් අපි මේ අංග පහ තේරුම් ගත්තට විතරක් නදී. දැන් අපි මේක ප්‍රායෝගික කරන්න ඕන. හොඳයි, එහෙනම් කොහොමද අපි මේ ධර්මයේ තුල මේ අංග පහ මඩින්න අපිට දීලා තියෙන ක්‍රමවේදේ මොකක්ද? කොහොමද අපි සිත පිහිටවන්න යන්නේ? එහෙනම් පළවෙනි එක තමයි මොකක්ද? කාම ඡන්ද කියලා කියන ගුණේ නැති කරන්න ඕනේ. කාම ඡන්දේ නැති කරනවා. ඉතින් ඔබ අහලා ඇති සිත පිහිටවන තැන කොහොම තැනක් වෙන්න ඕනද කියලා. අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා ඔන්න අපේ ධර්මයේ ඉදිරිපත් කරනවා. මොකක්ද මේ කියන්නේ? අපි සිත තැම්පත් කරන්නට නම් අපි බාහිර පරිසරයේ මේකට බලපාන බවයි දේශනා කරන්නේ. එහෙනම් අපි යම් සංසුන්, එහෙම නැත්නම් අපි කියනවා කාමයන්ගෙන් තොර තැනක්. කාමයන්ගෙන් තොර කියලා කියන්නේ අපේ සිත ඇදිලා යන දේවල් නැති තැනක් තමයි මේකට වඩාත් වටින්නේ. ඒකයි වනාන්තරයට ගත්තාම අපිට අපේ සිත දුවන තැන් බොහොම අඩුයි. ගහක් යට මේක හරි පහසුයි. ඊළඟට ශුන්‍යාගාර කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් තොර තැන. අපිට ඔබේ විහාරස්ථානය වෙන්න පුළුවන්. ඒ ආදී විදිහට යම් කාම ධර්මයන්ගෙන් අඩු තැනක්, ශබ්ද බද්ධ වලින් අඩු තැනක්, බොහොම පහසුවෙන් අපිට තැන්පත් කරගන්න පුළුවන් තැනක් තමයි මේකට භාවිතා කරන්න. ඒ නිසා අපේ පින්වතුනි මේ කාම ඡන්දේ නැති කරන්න නම් පළවෙනි එක තමයි අපි සුදුසු ස්ථානයක් තෝරගන්න වෙනවා. දෙවෙනි එක තමයි දැන් අපිට අපේ එන කාම අරමුණු, දැන් අපේ පින්වතුන්ට භාව යම් කිසි සිතක් තැම්පත් කරගන්නකොට, සිත පිහිටවනකොට ඔබට ලොකුම පහසු දෙය තමයි මොකද්ද? විවිධ කැමති අරමුණු මතක් වෙවි එන එක. එහෙනම් දැන් කැමති අරමුණු මතක් වෙවි එන නිසා අපි සිතට වැඩක් දෙන්න ඕනේ. මොකද හේතුව වැඩක් දුන්නේ නැතුව නිකන් තිබ්බොත් එහෙම අයාලේ යන සිතක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ අරමුණු වල දුවන ගතියක් අපිට ඇති වෙන්නේ. ඒ නිසා අයාලේ යන්නේ නැති වෙන්න අපි කාම අරමුණක් නොවන අරමුණක් ලබා දෙන්න ඕනේ. මොකද්ද මේ කාම අරමුණක් නොවන අරමුණ කියලා කියන්නේ? කාම අරමුණක් නොවේ නම් ද්වේෂ අරමුණක් වෙන්නත් බෑ. ඒ කියන්නේ තේරුම තමයි මොකද්ද? අපි ගන්න අරමුණ ඇලෙන අරමුණක් වෙන්නත් බෑ, ගැටෙන අරමුණක් වෙන්නත් බෑ. දැන් ඔබ ඔන්න ගන්න අරමුණක් රෝස මලක්. දැන් රෝස මලක් දිහා බලාගෙන දැන් ඔබ සිත එකඟ කරන්න යනවා. එකක වෙනවද අපි පින්වත්නි? ඔව්, ඉතින් මල දිහා බලන් ඉන්නකොට සිත එකක් එකතු වෙලා එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ඒ මල දිහා බලන් ඉන්නකොට ඔන්න ඇතුලෙන් එනවා ලස්සනයි, හොඳයි, ප්‍රියයි, මට කරගන්න තිබ්බනම් හොඳයි, මේක මගේ කරගන්න තිබ්බ. අන්න දැන් මොකක්ද අපි තුල ඇතුලෙන් එන්නේ? අපි දන්නේම නැතුව කාමයේ මත වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. අන්න අපි අරමුණ තුල මොකද තියෙන්නේ? නීවරණ, එහෙම නැත්නම් නිවන නැති කරන ධර්මයක් තියෙනවා. එහෙනම් කොහොමද අපි දැන් වඩන්නේ? තවත් විදිහකට අපි ගත්තොත් එහෙම ඔබ අහලා තියෙන සංගීතයේට දැන් ඔබ ලස්සන සින්දුවක් අහනකොට, පැරණි සින්දුවක් ඔබ අහනකොට ඔබට මොකද වෙන්නේ? හිත ඇදිලා යනවා. ඒ අරමුණේම හිත තැන්පතුර අපි කියන දැහෙන් ගත වෙනවා සින්දුවට කියලා. ඊගොතර සිත එකඟ වෙලාද? ඔව්, එකඟ වෙලා. ඇයි එකඟ වෙලා කියලා කියන්නේ? ඇයි අර අරමුණට සිත ගිහිල්ලානේ. ඒ අරමුණේම තියෙනවානේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ අරමුණට ගියාට මොකද තියෙන්නේ? කොතනද? කාම ඡන්ද. කාමයක් ගොඩ තියෙන අපි හරි ආසාවෙන් ඉන්නේ. ඇලීම තියෙනවා එතන. එහෙනම් එතනත් අපි බලාපොරොත්තු වෙන බෞද්ධ සිත එකඟ කර ගැනීම වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔබ භාවනා වරණ තැන අඩු ගානේ හඳුන් කූරක් හරි පත්තු කරලා තිබ්බොත් එහෙම. දැන් මොකද වෙන්නේ? භාවනා වරණ කොට අර සුවඳ සැරින් සැරේ එන ගානේ ඔබේ සිත කොහෙද දුවන්නේ? අර සුවඳට දුවන. මෙන්න මේ විදිහට අපේ පින්ගතනි අරමුණ අනුව අපේ සිත විපිරිසර වෙන ගතිය වැඩි වෙනවා. ඒ නිසා බුදුදහම අපිට දේශනා කරනවා සිත එක්තැන් කරන්න පුළුවන් අරමුණක් ගන්න. ඉතින් දැන් අපි හිතමු විවිධ අරමුණු තියෙන්න පුළුවන්. දැන් කසින භාවනා තියෙන්න පුළුවන්, ඊළඟට අනුස්සති භාවනා තියෙන්න පුළුවන්, අසුභ භාවනා තියෙන්න පුළුවන්. මේ ආදී විදිහට විවිධ භාවනා වර්ග තියෙන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ අපේ සිත ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපිට පහසුවෙන් ඒ අරමුණ හොයාගන්න පුළුවන් වෙන්නත් ඕනේ. පින්වතුනි, එහෙනම් අපි මෙදහත් අරමුණක් හොයාගන්න ඕනේ. මොකක් කරන්නද මේ මෙදහත් අරමුණ හොයාගන්නේ? ඒ මෙදහත් අරමුණේ තමයි දැන් අපි සිත තියාගන්න යන්නේ, සිහිය පිහිටව ගන්න යන්නේ. එහෙනම් මෙන්න මේ මෙදහත් අරමුණ විදිහට බලන්න අපේ පින්වතු මෙහෙම හිතන්නේ.
ඔබ හුස්ම ගද්දී ඔබට නිකන් තරහ යනවද? ඔබට හුස්ම ගද්දී ඔබ ඇලෙනවද? අනේ හොඳයි ප්‍රියයි කියලා ඇලෙනවද? නෑ අපිට මේ දෙක වෙන්නේ නෑ. ප්‍රාශ්වාසය දිහා බලනකොට නෑ එහෙම වෙන්නේ නෑ. මොකද හේතුව මේ හුස්ම ගැනීම අපි බොහොම පුරුදු වෙච්ච දෙයක්. ස්වභාවික ක්‍රියාවලිය මේ තියෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අපිට විශේෂයෙන් දේශනා කරනවා ඔබ මේ හුස්ම ගැන සිහිය පිහිටවන්න. ඒ අරමුණේ හිත තියාගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ අරමුණේ හිත තියන් ඉන්නකොට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් කාම අරමුණකුත් නෙමෙයි, ද්වේෂ අරමුණකුත් නෙමෙයි. එහෙනම් අපිට හරිම ලේසි අපේ සිත නිදහසේ තියන්න ඕන නම්, විවේකයක් ගන්න ඕන නම්, ඔබ කොතනද ගන්න ඕනේ මේ අරමුණ කොතනද තියාගන්න ඕනේ? මේ හුස්ම තුළ තියාගන්න. ඔන්න හොඳ දර්ශනයක් අපේ පින්නතුනි. දැන් එතකොට අපිට පුළුවන් මොකක් කරන්නද? මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අන්න අර කාම ඡන්දයක් නැති කරන්න පුළුවන්, ව්‍යාපාදයක් නැති කරන්න පුළුවන්. ඔන්න හොඳ අංග දෙකක් නැති කරගත්තනේ. පංච නීවරණේ අංග දෙකක් නැති කරගත්ත කියන්නේ හොඳ ජයග්‍රහණයක්. ඇත්තටම හරි හොඳයි මේකට. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ හුස්ම දිහා බලන් ඉන්න ගියත් ප්‍රශ්නේ මොකද්ද? හුස්මක් එන්නේ ටික වෙලාවක් යනවා. හුස්ම පිට වෙන්න ආයෙ ටික වෙලාවක් යනවා. හැබැයි ඔබේ සිත ඔය පුංචි කාලේ ප්‍රයෝගික කරගෙන දහසකුත් තැන්වල දුවන්න පටන් ගන්නවා. දැන් මේකත් හරි ප්‍රශ්නයක්. ඒ නිසා පිට ධර්මයේ පැහැදිලි කරනවා මොකක්ද? මේ අරමුණ විතක්ක කරන්න, විචාර කරන්න කියලා. අන්න මේක හරි වැදගත් අපිට. මොකක්ද අපි කරන්න ඕනේ? අපි ලබාගත් මධ්‍යස්ථ අරමුණ විතක්ක කරනවා. විතක්ක කරනවා කියලා කියන්නේ ලබාගත් අරමුණ දැන් හොඳින් පවත්නවා. ඒ පවත්න ගමන් විචාරය කරන්නලු. විචාරය කරනවා කියලා කියන්නේ හිස් ස්වභාවය හොඳට බලන්නලු. ඉතින් මේකට අපි යොදාගමු අපි මුලින් ආරම්භක පිරිසක් විදිහට. දැන් අපේ බොහෝ දෙනෙක් අපේ පින්වතුනි අද ගෙවල් වෙලා ඉන්න අය වෙන්න පුළුවන්, ඊළඟට රැකී රක්ෂා කරන අය වෙන්න පුළුවන්, ඊළඟට ඔබට විවේකයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කාට වුණත් අපිට මේ භාවනා එහෙම නැත්නම් මේ සිත පිහිටවීම අවශ්‍ය වෙනවා. අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ භාවනාව කරනකොට අපිට පහසුයි. අපි පුහුණුවක් විදිහට මුලින් අපි මොකද කරන්නේ? දැන් ඔබ හුස්මක් ගන්නකොට ඔබට දැනෙනවා කොහෙන්ද? නාසයෙන් හුස්ම ගන්න බව දැනෙනවා. ඉතින් ඔබට සමහර විට නාසයේ මුල් කොටස දැනෙනවා වෙන්න පුළුවන්, අග කොටස දැනෙනවා වෙන්න පුළුවන්, මැද කොටසක දැනෙනවා වෙන්න පුළුවන්, කමක් නැහැ. කොහේ හරි ඔබට දැනෙන තැන අපි යොදා ගන්නවා. දැන් නාස්පුඩු දෙකක් තියෙද්දී අපේ සිත විපිරිසර වෙන ගතිය වැඩියි. දෙකක් දෙපැත්තක බලන්න බෑ. ඒ නිසා දෙපැත්තෙම බලන්නේ නැතුව එක නාස්පුඩුවක බලනවා දැනෙන තැන. අපි හිතමු දැන් හුස්මක් ගන්නකොට, හොඳට අපි හුස්මක් ගන්නකොට අන්න දැනෙන තැනක් තියෙනවා. මේ නාස්පුඩු දෙකෙන් එක් තැනක් තියෙනවා. දැන් අපි හිත පිහිටව ගන්න කොහෙන්ද? කොතනද? අර දැනෙන තැන. අපි හොඳට දැනෙන තැන සිත පිහිටව ගන්නවා. දැන් ඊළඟට මොකද කරන්නේ? ඔන්න අපිට දැන් දැනෙනවා ආශ්වාස කරනකොටත් දැනෙනවා අර තැන, ප්‍රාශ්වාස කරනකොටත් අපිට දැනෙනවා මේ කියන අපි හිත යොමු කරන් ඉන්න තැන. දැන් මේ අවස්ථාව තමයි අපි කියන්නේ විතක්කයක් කියලා. විතක්කයක් ගත්තා කියලා. මොකද්ද? ඔන්න ආශ්වාස කරනවා, ප්‍රාශ්වාස කරනවා. ආශ්වාසය දැනෙනවා, ප්‍රාශ්වාසය දැනෙනවා. ඔන්න දැනීම. දැන් මෙතන අපි විචාරය කරනවා කියලා කියන්නේ අපි ගන්න හුස්මෙහි ස්වභාවය පිළිබඳ අපි හිතන්න ඕනේ. මොකද නැත්තම් ආශ්වාස කළ ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව හිත දුවල ඉවරයි. මොකද වැඩ තව වැඩක් දෙන්න ඕනේ මෙතෙන්ට හිතට. ඒකට හිර වෙනවා අපි. මොකද හේතුව හිතට නිදහස තිබ්බොත් එහෙම ඉක්මනින් විපිලිසර වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි පුහුණුවක් විදිහට, මූලික පුහුණුවක් විදිහට අපි මොකද කරන්නේ? මේ දැනෙන තැන හිමින් ගණන් කරන හුස්ම වැටෙනකම්, ආශ්වාසයේ වැටෙනකම් 1, 2, 3, 4, 5 ඔන්න හුස්ම ටික දැන් ඇතුළට ඇවිල්ලා ඉවරයි. 1, 2, 3, 4, 5 දැන් පිට වෙලා ඉවරයි. දැන් එක තැනක අවධානය තියාගත්තා. 1, 2, 3, 4, 5 1, 2, 3, 4, 5 දැන් මොකද වෙන්නේ අපිට? ඔන්න විතක්කේ තමයි ආශ්වාසය. විචාරය මොකද කරන්නේ? අපි එක පහකින් ගණන් කරගන්නවා. ඊළඟට ප්‍රාශ්වාසය තමයි විතක්කය. විචාරය තමයි පහකින් ගණන් කරලා පිට කරනවා. දැන් අපේ හිත දුවන්න වෙලාවක් නැහැ. ඒ ඔබට වැඩ ගොඩක් දීලා නැති. මෙන්න මේක අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන් සිත ඉක්මනින්ම තැම්පත් කර ගැනීම පිණිස. අපේ පින්වතුනි මරන්න දහසකුත් ප්‍රශ්න ගැටලු ගොඩවල් මැද්දේ හිත හැමතිස්සෙම තැවිතවි තියෙනවට වඩා කොච්චර විනාඩි 5ක් ගන්නකො, විනාඩි 10ක් ගන්නකො, මහ වෙලාවක් එපා. අපි පුංචි විරාමයක් ගන්න, විනාඩි 10ක විරාමයක්. දැන් විනාඩි 10ක විරාමයක් අරගෙන අපේ වැඩ කටයුතු වලදී පුංචි විරාමයේ තුල අපි මේක කරනවා.
හරි ශාන්ත බවක් අපි තුල දැනෙනවා හරි ශක්තියක් අපි තුල දැනෙනවා මනස පුදුම විවේකයකටපත් වෙනවා දැන් ඔබේ ශරීරය නම් ඔබට විවේකයකටපත් කරන්න පුළුවන් නමුත් ඔබේ මනස විවේකයකටපත් වෙනවද බලන්න එයාට නිදාගත්තත් මහා හීන ගොඩවල් පේන කෙනෙක් නම් නිදාගෙනවත් නිදහසක් නෑ මුළු දවසේ උදේ ඉඳන් රැයට රැයලා නිින්දට යනකම් මොනතරම් වෙහෙසක් ගන්නවද බලන්න මානසික වෙහෙසක් තියෙනවද කියලා බලන්න එහෙනම් අපි කයට නම් නිදි කරවන්න පුළුවන් එහෙම නැත්නම් කය ඉන්නවලා තියන්න පුළුවන් සම්පර්බණය කළා තියන්න පුළුවන් නමුත් අපේ මේ කියන චිත්ත ප්‍රවාහය පිළිබඳ අපි සැලකිලිමත් වෙන්නේ නැහැ ඒ නිසා අපේ පින්නත් අපිට සිහිය පිහිට වීම හෙවත් සතිපට්ඨානය හරිම වැදගත් වෙනවා එහෙනම් අපි ප්‍රායෝගිකව කොහොමද මේක කරන්න ඕනේ ආරම්භකයක් වශයෙන් අපේ ධර්මයේ මීට වඩා තව ටිකක් ගැඹුරට පෙන්නන නමුත් අපිට අර අරඹන්න පුළුවන් විනාඩි 5ක් තේ එකක් බීලා ඔබ තේ එක තියලා විනාඩි 5ක් මේක කරනවා විවේකයක් තුළ ඔබ කැම ටිකක් අරගෙන විනාඩි 10ක් මේක කරනවා ටිකක් විවේකයෙන් ඉඳගෙන ඔබ හවසකට ඔබේ කටයුතු අවසන් කළා විනාඩි 10ක් විතර නම් මේක කරනවා ඔබ ඇඳර නිදා ගන්න යන්නේ ඉස්සරින් විනාඩි 10ක් අරගෙන කරනවා උදේ පාන්දර නැගිට ගමන් විනාඩි 5ක් 10ක් කරනවා අපේ පින්තුල මෙන්න මෙහෙමයි මේ වපුරුදු වෙන්න ඕනේ මේව අවශ්‍යයි අපේ ජීවිතවලට ඒ නිසා පළවෙනි වරට අපි කරන්නේ කොහොමද තමන්ගේ නාස්පුරු දෙකෙන් දැනෙන තැනක් ගන්නවා ඒ දැනෙන තැන ඔන්න අපිට හුස්ම ගන්න කොටත් දැනෙනවා හුස්ම හෙරන කොටත් දැනෙනවා හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ හුස්ම ගන්න ටික ඇතුළතදී පහකට ගණන් කරගන්න සමහර කෙනෙකුට එකයි කියව ගමන් හුස්ම අරන් ඉවරයි අපි චුට්ටක් වේගය වැඩි කරගන්න වෙනවා එතකොට සමහර කෙනෙකුට එකයි දෙකයි කියද්දී ඉවර වෙනවා ඒ නිසා තව චුට්ටක් අපි වේගය වැඩි කරගන්න මෙන්න මේ විදිහට පුරුදු වෙනවා අපි මොලි ඉතින් ආශ්වාස 1 2 3 4 5 ප්‍රාශ්වාස 1 2 3 4 5 මේක ටික වෙලාවක් කරද්දි මොකක්ද දැන් සිද්ධ වෙන්නේ අපේ පින්තුරේ කාමච්ඡන්දේදී හිත හිත යනවාද අපි දැන් නැහැ යන්න විදිහක් නැහැ මොකද හුස්ම හොඳට දැන් මෙනෙහි වෙනවා හුස්ම කියලා කියන්නේ කාමච්ඡන්දේට අයිති එකක් නෙවෙයි ද්වේෂයට අයිති එකකුත් නෙමෙයි ව්‍යාපාදයට අයිතිත් නැහැ දැන් මොකද වෙන්නේ දැන් ඔන්න සිත ඒකාග්‍ර වෙනවා ඒකාග්‍ර වෙනවා කියලා කියන්නේ එක්තැන් වෙනවා හුස්ම මතව සිත පිහිටන්න පටන් ගන්නවා හැබැයි ඔය වෙලාවේ ප්‍රශ්නයක් වෙනවා මොකක්ද ඔන්න ඔතනදී දැන් තමන්ට එනවා මොකද්ද නිදිමත කියලා කියන එක කම්මැලිකම ඇයි දැන් වැඩ නැහැනේ සිතකට වැඩ නැහැ තැම්පත් වෙලා දැන් මෙහෙම හිත තියන්න බෑ නිදිමතක් එනවා දැන් මොකද වෙන්නේ දන්නේම නැතුව නිින්න යනවා ඒ නිසා මේකට අපි තුන්වෙනි අංගේ නැතිකරන්න බුදු පියාණන් වහන්සේ අපි දේශනා කරනවා උජුං කායං පනිදාය අපිට මොකද කියන්නේ ඔබ වාඩි වෙලා ඉන්න පුටුවක වෙන්න පුළුවන් ඇඳේ වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නේ බිම වෙන්න පුළුවන් කොහේ හරි කමක් නැහැ ඉන්නකොට හොඳට කොන්ද ඍජුව තියාගන්න කය ඍජු කරගන්න කය ඍජුව තිබ්බොත් මොකද වෙන්නේ නිින්ද එන්නේ නැහැ නිදියන්නේ බෑ එනිසාම උපක්‍රමයක් අපි භාවිතා කරනවා විනාඩි 10 වෙන්න පුළුවන් ඔබ මුලින් පුහුණු වෙන්නේ ඔය විනාඩි 10 කාලය තුළ සිරුර හොඳට ඍජුව තියාගන්න මුලින්ම කරාදී ටිකක් අමාරුයි විනාඩි 5ක් 10ක් ඇදී හරි අමාරුයි නමුත් ඔබ දවසක් දෙකක් තුනක් යනකොට මේක හුරු වෙනවා හොඳට කය ඍජු වෙනවා එනවා අපි පුරුදු කරනවා සතියක් කරනවා අපි පින්වත් පිරිස බලන්න හරි සාර්ථක ප්‍රතිඵල දකින්න තියෙනවා අපිට එහෙනම් ඔන්න නිදිමත නැති කරන්නත් අපි ක්‍රමයක් භාවිතා කරනවා එතකොට අපි නීවරණ ධර්මයන්ගෙන් කීයක් දැන් අයින් කරලා තියෙනවද තුනක් අයින් කරා කාමච්ඡන්ද අයින් කරා ව්‍යාපාද අයින් කරා තීන මිද්ද අයින් කරා දැන් උද්දච්ච කුක්කුච්ච හැවත් විපිලිසර බවට මොකද වෙලා තියෙන්නේ සිතට දුවන්න අවස්ථාවක් නැහැ අපිට අංකයක් දීලා තියෙනවා කයි දෙක තුනේ හතරයි පහයි කයි දෙක තුනේ හතරයි පහයි ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ එතනත් විපිලිසර ගතියත් අපි තුලින් ගීල හිලාකින් අයින් වෙලා ගිහින් මොකද හේතුව හුස්මටම දැන් හිත හරියට තැම්පත් වෙලා තියෙන්නේ එනිසා උද්දච්ච කුක්කුච්චත් නෑ විචිකිච්ඡාව කියලා කියන්නේ දැන් ඔබ තුල ඔන්න සැකයක් මතුවෙනවා මේ වඩන භාවනාව හරිද මේකද මේ භාවනාව කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළාද මෙහෙම එකක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තද එහෙම නැත්නම් මේ මහා සංඝරත්නය කියලා එකක් තියෙනවද මේ ධර්මයේ කියලා දෙයක් තියෙනවද දැන් මේව මොකටද කරන්නේ අපි අන්න දැන් මොනවද අපි තුල එන්නේ ටික ටික සැකේ මත වෙනවා අපේ පින්නතුනේ මෙන්න මෙහෙම එනකොට අපිට එකම එක දෙයක් කරන්න තියෙන මොකද්ද ඔබ හොඳට කල්පනා කරන්න සැකේ පසුවට තියන්න ඔබ ඉස්සෙල්ලා හිතන්න මේ කරන වැඩේ කරලා පස්සේ ඒව ගැන හිතනවා එහෙනම් ඔබ ඉස්සෙල්ලාම අපේ පින්නතුනේ මේකද බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඔබ සිල්වත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළට අපිට පුළුවන් ඕනෑම විලාවක පුනරුත්ථාපනය වෙන්න අපි අතීතයේ වැරදි අපි අතින් සිද්ධ වෙලා ඇති. අපි විවිධ වැරදි වල යෙදිලා ඇති. නමුත් අපි ඒ දන්නේ නැති නිසා. ඉතින් අද ඉඳලා අපි නිවැරදි මඟකට මේ ධර්මයේ තුල යනවා කියලා මේ වෙලාවේ අපිට පුළුවන් මොකක් කරන්නද? ජීවිත පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්.
බුදුපියාණන් වහන්සේ දේශනා කරන ඕනේ වෙලාවක අපිට අපේ ජීවිතේ හදාගන්න ආරම්භ කරන්න පුළුවන්. ධර්මයේ තමයි මාර්ගය. ඒ නිසා කාලය ගත වෙච්ච එක ගැන හිතලා අපි දුක් විලා වැඩක් නැහැ. වැරදි වුණා කියලා අපි දුක් විලා වැඩක් නැහැ. එහෙනම් දැන් වර්තමානයේ මෙතන ඉඳලා මේ සීලාදී ගුණධර්ම තුල අපේ ජීවිතේ පවත්නවා කියලා අදිෂ්ඨාන කරනවා නම් ඔන්න ඔය සැකේ නැති වෙනවා අපි තුල. ඒ නිසා සීලේක පිහිටීම හරි වැදගත් වෙනවා. අපේ පින්වතුන්ට පුළුවන් සීලේක සමාදන් වෙලා තමයි භාවනාව කරන්නේ අපි දැන්. එතකොට අපිට අර විචිකිච්ඡාවත් නැති කරන්න පුළුවන්. දැන් එතකොට අපිට පේනවා පංච නීවරණ ධර්මයන් ටික අපි දැන් සම්පූර්ණයෙන් අයින් කරගත්තා. අන්නේ අයින් කරගත්ත වෙලාවට දැන් මොකක්ද මතුවෙනවා කියලා කියන්නේ සිතේ සමාධි ගතිය මතුවෙන්න ඕන. ඔන්න ඔබට දැනෙනවා අතපය ඔක්කොම මතක වෙලා ගිහින් හුස්ම ගැන විතරයි අදහසක් තියෙන්නේ. පුදුම විවේකයක් දැනෙනවා. හරි ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. හරි සතුටක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඔබට ටිකක් වෙලා විනාඩි 5ක් 10ක් වම ඉන්න පුළුවන් එනකොට දැන් ඔබට හිතන්නේ තව ටිකක් මේක වඩන්න ඕනේ. තව ටිකක් ප්‍රගුණ කරන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? තමා තුළම උවමනාවක් ඇති වෙනවා මේක වඩාගෙන යන්න. මේක වීරිය කරවන්න ඕනේ කියලා හිතෙනවා. දැන් මේ මොකද්ද අපිට වෙන්නේ? අන්න සිත පිහිටවීම අපි ආරම්භ කරමු.